ධර්මානු ශාසනාව. සැදහවතුනි අභිධර්ම පිටකය මූලික කරගෙන පවත්වන ධර්ම දේශනාමාලාවේ ප්‍රථම ධර්මදේශනය. ත්‍රිපිටකේ නම් කුමක් දැයි අපි හඳුනාකනිමු. දේශකයණැත් වහන්සේ, ත්‍රිපිටක වාගේශ්වර සද් ධර්මශිරෝමණී විපස්සනා කම්මට්ඨානා චරිය මිනිපුර අමාශාන්තී තපෝවනේ ප්‍රධාන ශාකා මධ්‍යස්ථානයන්හි අධිපති රත්නපුර දිසාවේ ප්‍රධහන සංකනායික පණ්ඩිත පූජ්ජපාද තපෝවනේ රථන ස්වාමින්ත්‍රයණන් වහන්සේ. මෙම ධර්මාම ශාස්සනාවේ දායිකත්වය දරන පින්වතුන් ්‍රී ලංකා පිකා සංගමය ගාල්ල ශාකාව විධායක සභාවේ සාමාජික පිරිස. නාරම්මල දීකිරිකෑව පනාවිටියේ පදිංචි SSM සීතා සිරිවර්තනම හත්මිය. බුත්පිටිය මල්වතුහිරිපිටිය පදිංචි H සේනාතීරම් හත්මිය. පොල්ගම්පොල රත්මලේ කුෘදුුවත්ත පදිංචි මුනිතාස ජයවර්තන මහතා සහ කුමුතුනි අතපත්තුම හත්මිය. පරකඩුව වැටුම්මල පදිංචිවෙඳගේ බේබි මහත්මිය සහ බන්තුකා පත්මිණී දියනිය. අතුරු ගිරිය භක්මී ගහපාර පදිංචි වයිN රන්දිවල මහත්මිය. අත්තනගල්ල සල්මල් උයන පදිංචිNGී අයිරාගනී ගුණසෙක්කර මහත්මිය. සෙදැහැවතුනි දැන්නත්ිී ධර්මස්ත්‍රවනයට පෙර තිසරණ සහිත පංචසීලේ සමාධැන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීින් වහන්සේ. සාසාදුසාදුು නමුතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුදතස නමුතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුත්ස නමුතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුදತස Buddhan sarenan gacami, budhang sarenan gacami, damang sarenan gacami, damang sarenan gacami, sanggahan sarenan gacami, sanggahan sarenan gacami, dutiam pi budhang sarenan gacami, dutiam pi budhang sarenan පිදම්මන් සරනන් ගච්චමි දතියම් පි දහමං සරනගචා තියම් පි සංගන් සරනන් ගච්චමි දුතිම්පි සග සරනගචා තතියම් පිබුද්ධන් සරනන් ගච්චමි තතියම් පිබුද්හන් සරනංගචා තතියම් පිදම්මන් සර න් ගච්චමි තිම්ි දමං සරනංගචා තතියම්පි සංගන් සරනන් ගච්චමි තතිම්පි සංග සරනගචා තිසරන ගමනන් සම්පන්නන් ආමභන්තිේ පානතිපතවිරමනීසිකු කාපදන් සමාධියමී පානාතිපාතා වේරමනී සික්කහපදන් සමාතිය අදින්නදානාවේරමනී සික්හ කාපදන් සමාධයාමි අනි අධාන වේරමනී සික්කහාපදන් සමාධයාමි කාමි සුමිච්්චාචාරාවේරමනී සික්කාපදන් සමාධියමි කාමේ සු විච්චාචාරා වේරමනී සික්කහාපදන් සමාධයා මුසාවදාවේරමනී සික්ක කාපදන් සමාධියමී මුසාවාදාවේරමනී සික්කහාපදන් සමාධයමින් සුරමීදය මචෙ පමා දට්ටනවේදමනී සිග කාපදන් සමාධයාමී සුරාමේරය මචච පමාදට්ටහනා වේරමනී සික්කහා පදන් සමාධයාමි මීතිසර නැ සහිත වූ මීතිසරණ සහිත පංචසීලය පංචසීලය මාර්ග පල මාර්ග පල නිවන් අවබෝධවීම පිණිසම නිවන් අවබෝධ වීම පිළිසම තු තිසරණීන සද්ධීම් පංචෙසී ලන් ඩම්මන් සාදුකන් සුරක්කිතංකත්වා අපමාදීන සම්පාදීත ආමභන්තේසාතුර සතු සමන්තාචක්්‍යවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මංමුනිරාජසි සුනන්තු සගගෙමොක්කෙ දම් දම්ම සවෙනෙකාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්තා දම්මා සවනකාලු අයන් බදන්තා සද සද ස නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුත්දස්සේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුත්දස්සේ නමුතසේ බගවෙතු අරහතු සම්මා සම්බුත්දස්සේ තත්ත උත්තබිදම්මත්තා තතුත පරමත්තතු චිත්තංචිත සිකංගූපං මිප්පානමිති සබ්්‍යතාටිති அண வந்துட்டு குணபரு சப்புரு பிவ நீ ீலாக்கா குவாங்கீ சாஸ்தாவி தேசி சேரே மகிங விகாசனேவன பம்பரு தரம தேசனாவை அ தஸ்மே விட்ட ஆரம்ப கலே அடப்பட்டட்டங பின்மத்துூண்டு அபிதாரமயே பிிபண்டவு அங்க சம்பூன புகூமு வட்டினா பின்ம்பற தேசனாமாலாவா ஆரம்ம்ப කරம் ලබனවා ஏய் அபிධருமய புහூම தரலவ ඔබට தேேரும்ගத்த හැකි ආக்காරයට දේசனாக்குන மீ பம்பரு දේசனாமாலாவி பළகනි දசனාව அது அது மாத்துக்காவச அි தபகத்தி திப்பிட்டக்கு தருமை பிළි பந்தவ அண்டුன்வா தமாයි திப்பிිட்டக்கு ධருமய ஆரம்ம்பවனி கொොහமது හබෝධි සත්්‍යයන් වහන්සේගේ විවරන ගැනීමේ ඉඳලා ඔය පින්ම තුන්නට තූ්‍රපිටකය සම්පූර්ණවීම විනේ පිටකය සම්පූර්ණවීම අභිධම පිටකය සම්පූර්ණවීම මුල්කරග ඒ කරුණු කෙටයෙන් දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කවුණගන්ත ගුණබර සත්තුරුෂත පංවර්ත්නී පින්වන්තු ඇතු හැම දෙනාම අදත්මී සෙවනයකන උතුම්සී සත්හර්මය ඔබී චතුරාර් සත්‍යයා භූතිඥානය කළි සුන්නසන්නට ඒ කාන්තම හේතු සම්පත්වී බායි කළ පළමුුව සිත්වල අධිස්ථාන පාර්තනයක් ඇතිකර ගන්නහ. එභාග්‍යවත් වූ තිලෝකුරු අමාමයනි සම්මා සම්බුදුපියාණන් වහන්සේ. ලෝතුරා සම්මා සම්බුද්ධත්වය උදෙසා අප්‍රමාණ කැපකිරියෙන් සමුදායක් සිදුකරගෙන? සසරීන් එගොඩ වන උත්තමයන් වහන්සේලා අපිට තුම් ආකාරයක් හමුවෙනවා. ඒ මහබෝධි සත්වයන් වස පසීබෝධිසත්වයන් වහන්සේලා ශ්‍රාවක බෝධි සතවයන් වහන්සේලා කියලා. මහබෝධි සත්ත්‍යයන් වහන්සේ නමක් වෙන්න අනීඇත විවරෙන සම්පූර්ණ කරගෙන බොහෝම දුස්කර ගමම් මගකින් තු සම්පත් මොහෝකුරා යන තත්වයට පත් වෙන්නට ඕන. ඒ බෝධිසත්වයන් වහන්සේලා අපිට ප්‍රඥාතික බෝධිසත්වයෝ සද්ධාදික බෝධිසත්වයෝ විරයාාදික බෝධිසත්වයෝ කියල තුන් ආකාරයකට හම වෙනවා. ලෝතුරා සම්මා සම්බුද්ධත්වය උදෙසා වැඩම කරන ප්‍රඥාතික බෝධිසත්වයන් වහන්සේලා අසංක්‍ය හතරකුත් කල්පලක්ෂයක් පාරමිතා පුරන්නට ඕනේ. සද්ධාධික බෝධිසත්‍යයන් වහන්සේලා අසංක්‍ය අටකුත් කල්පලක්ෂයක් පාරමිතා පුරන්නට ඕනේ. විඩියාධික බෝධිසත්වයන් වහන්සේලා අසංක්‍ය දහසයකුත් කල්පලක්ෂයක් පාරමිතා පුරන්නට ඕනේ. අපි මහබෝධිසත්වයන් වහන්සේ අයත්වෙන්නේ පිමතුනී ්‍රඥාධික බෝධිසත්වයන් වහන්සේ නමකට අනියති විවරන සම්පූර්ණ කරලා නියති විවයන ලබාගන්න අවස්ථාවෙනකොට හරියටම මීට අසංක හතරකුත් කල්ප ලක්ෂයක් එහා තැනක් වුණා එ නියති ලබාගත්ති දීපංකට බුදුරජාණන් වහන්සේගේ පාටමූලේ නියතිබව ලබාගත් දවසීම එතන හිටියා බ්‍රාක්්මණ මාන විකාවක් අන්‍යාවයක්. එතුමියගේ අතේ දීපාංකර බුදුරජාණන් වහන්සේට පූජය කරන්නට මල් අටමිටින් පහක් පූජ කළ තවමත් අර මඩගොඩේ මහබෝධි සත්‍යයන් වහන්සේ දිගා වෙලා. මෙතුමිය පාර්තනාවක් කනවා. දැම්මේ නියතිවිවරණ ලබපු මේ මහබෝධිසත්වයන් වහන්සේ අනාගතයේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනකම්මමතුමානන්ට ඒ සහයි ලබාදෙන ඒ සහයෝග ලබාදෙන බිරිඳ බවට පාදචාරිකා බවට මට පත්වෙන්නට වාසනාව ලැබී වා කියලා මහබෝධිසත්වයන් වහන්සේගේ පාදචාරිකා වෙන්නට විවරණ ලබාගනිමින් එදා මල් පූජා කරනවා. ඒ ඉටුවන බවට ලැබූ විවරණයා සමගම මල්මිටවල් පහක් පූජා කරපු මෙමානවික්කාව අතේතිබුණු මල්මිටවල් තුනක් අර මහපෝධිසත්‍යයන් වහන්සේටත් ලබා දෙෙනවා පූජා කරන්න කියලා. පිවතුනී එතා නියතිවවන ලබාගෙන පාරමීතම්පුරපු මහපෝධිසත්‍යයන් වහන්සේ. තුසිත දීවලෝකයේ උප්පත්්‍යය ලබලා න් චුතවෙලා මහාමායා දීවියකි කුස පිළිසිඳ ගත්තා. බුදුරජාණන් වහන්සේ ලෝතුනා සම්මා සම්බුද්ධත්තයට පත් වෙලා සස්සතිය ගත කරලා මහා බ්‍රහ්මයාගේ ආරාධනාවම් පස්සේ, පළමුවනි ධර්ම දේශනා පවත්වන්නට භානැස්නුවර ඉසිපත්න මිගතායට වැඩම කරනවා. එතනදි පස්සක තවසන්ට, දම්සැප පැවතුන් සූතියේ දේශනා කළා. දම්සැප පැවතුන් සූහුත්ත ධර්ම දියසනා අවසානයේදී කොන්්ඩ්‍ය තාපස්තුමා සූ වහංගනාා. එහි බික්කු මහනුපසම්පතාව ලබපු ප්‍රමාණේ විසිහදදාස් තුන්සීයක් විතර වෙනවා. පැවිඩි උපසම්පතාව ලබා දෙන්න පුළුවන්ක්‍රම අටක් ක අපි විනී පිටකී තුළ සඳහන් වෙනවා. එහිබික්කු මහනුපසම්පතාව ලබපු පින්වතුන් වහන්සේලා අතර, අපි අග්‍රස්සාාවක සැරියුත්මගලම් මහරාතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. අසූ මහන්සාාවකයන් වහන්සේලාත් වැඩඉන්නවා. මේී සියලුම පිින්වතුන් වහන්සේලා ධර්මාබෝධය ලබපු ආකාඩ හතරත් තියෙනවා. මේ ගැන නිරවුල් අවබෝධයක් ඔබට තියෙන්න ඕන. උගගටිත්‍ය විපචිත්‍ය නේය පද පරම කියන පුද්ගල බේද හතර. මේ හතර ආකාරයට කෙනෙක් හතර ආකාරයෙන් එක් ආකාරයකට මඟපල් ලබන්නේ පෙර සංසාරයේ පුරාගෙන ආපාරමී ධර්මවල හේතු සම්පාත් මුහකුරාගිය නොගිය ආකාරය අනුව ඒගැන තේරුම් ගන්න බැරුණහාම සමහරු වරත්ද ගන්නවා මේ කාරණාව උක්්ගටිත්‍ය වහාධර්මාබෝධය ලබන පින්වතුන් වහන්සේලා. හරියට සැරියුත් මහරාතන් වහන්සේ අරහිටගෙන ධර්මාබෝධියලා පුධාරුචීරය මහරහතන් වහන්ස වගේ උත්තමයන් වහන්සේලා. විපචිතannya. එ දේශනාව විස්තරවස්සයෙන් සෙවනය කරලා එහි අවසානයේදී මඟපල් ලබන උත්තමයන් වහන්සේලා. නීය මේ ජීවිත කාලයේ බොහෝ විහෙසමහන්සයෙන් ධර්මාභූතිය ලබන පින්වතුන් වහන්සේලා පද පරම. මේ ලැබූ මනුස්සජීවිතේ මේ කාලෙ මොනමහෝ කර්මාන්තරා විපාකාන්තරා, ක්‍රියසාන්තරා ආකඥාවතික්කමාන්තරායාදිය නිසා මගපල් ලබන්න බැරිවුනත්. ඊළඟ ඉක්මං භවේක මඟපල් ලබන්නට කටයුතුකද ගන්න පද පරම පුද්ගලයෝ. මේ විදිහට පුද්ගලීන්ගේ, ආකාර හතරක් තියෙනවා. ඒ ඒ අයගේ ඉන්ද්‍රීය ධර්මාදිය දියුණිවෙලාතියන නොදියුණිවෙලාතියන ස්වභාවයක් තියෙනවා. ඒක දකින්න පුළුවන් වෙන්නේ භාගිවතුන් වහන්සේගේ ඉන්ද්‍රියපරූ පරිියත්තඥානයට. බුදුපියාණන් වහන්සේ ඒ ඒ පුද්ගලයින්ගේ. ඉන්ත්‍රීියන්ගේ දියුණුකම නොදියුණුකම අනුව දෙසනා කලා උතුම් සී සද්ධරමය ඒවඋතුම් සී සද්ධරමය අපිට සම්මුති දේශනා විදිහට හබ වෙනවා එතකොට පිවතුනි සම්මුති දේශනා විදිහට වගේම එවුතුම් ධර්මය අපිට පරමාත දේශනා විදිහටත් හබ වෙනවා සම්මුති දේශනා නැත්නං ඒකටම වූහාලික දේශනා කියලත් කියනවා ලොවැසියන් සාමාන්‍යයෙන් කතාභා කරන හිතනපත්න විදිහ අනුව. විවිධ තැන්වලදි ඒ ඒ පුද්ගලයින්ගේ ස්වභාවේ අනුව ඔවුන්ට පහස්සුවෙන් ධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ කටයුතු කරනවා. ඒ සාමාන්‍ය දේශනා සම්මුති දේශනා. එතකොටේ සම්මුති දේශනා අනුව පින් මහකුරාගෙන ආපු උද්ගටිතය විපචිත්‍ය නෙය පදපරම කියීන පුද්ගලපීදී අනුව ඒ ඒ පුද්ගලියෝ ධර්ම අබෝධය ලබනවා බුදුපියාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය ඇතුළත් තවත් දේශනා ක්‍රමයක් තමයි සාමුක්කංසික දේශනා භාගිවතුන් වහන්සේ දේශනා කරන්නේ චතුරාට සත්‍ය ධර්මය ඒ චතුරාර්ය සත්‍ය ධර්මයම සිත දේශනාව සාමාන්‍ය දේශනා සාමක්කන්සික දේශනා කළ කොටස් දෙකකට පෙත්නවා. විවිධ තැන්වලදී බුදුරජාණන් වහන්සේ එක්කේ පුද්ගලයින්ට කෙටියෙන් දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය ඇතුළත්වන දේ සාමාන්‍ය දේශනා. නිවන්දකින්න හේතු සම්පත් තියෙන අය මොුණ ගැහෙනකොට හේට සම්පත් තියෙන අයගේ කමානුකූලව ඉන්ද්‍රීය ධර්මාදිය දියුණු කරගෙන ඔවුන්ගේ හිත පිරිසුදු කරවමින් ඔවුන්ට දානකතා සීලකතා සගග කතා ආදී විදිහට පිළිවෙල ධර්ම දේශනාවක් කරලා මඟපල ලබන්නටම දේශනා කරන ධර්මය ඇතුළත්වයෙන්නේ පින්වත්නයේ සාමුක්කංසික දේශනාවට බුදුපියාණන් වහන්සේගේ මේ සාමාන්‍ය දේශනාවත්. සාමොක්කන්සික දේශනාවත් කියෙන දේශනා ක්‍රම දෙක ඔය ඇතු තේරුම්ගන්න. බුදුපියාණන් වහන්සේ දානයේ වැළඳලා අවසංගනාට පස්සේ දානයේ පූජා කරපු දා එකයින්ට අනුමෝතනාවක් කරනවා. ඒ අනුමෝදනාව ටිකක් වැඩිපුර දේසනා කරත්ති. අද අපි තිිපිටකයේ දීගනිකාය මච්චුම නිකාය තරම් විසාලයි. බුදුරජාණන් වහන්සේ සවස්කාලයේ විහාරස්ථානයට ධර්මස්සවනය කරන්නට එන පිරිසට දේශනාකරන ධර්මය, අදාපී තිපිටකයේ සංයුත්තනිකායේ අංගුත්්‍ර නිකායේ දෙක තරං විසාලයි. පිවතුන එයින් භාගිවතුන් වහන්සේගේ ධර්මදයසනාවං වල ස්වභාාවී තේරුම් ගන්න පුළුවනි. වි තැන්වලදී කෙටියෙන් කරපු ඒ චතුරාරය සත්‍යධර්මය ඇතුළත්වන සාමාන්‍ය දේශනාත් සාමුක්කන්සික දේශනාත් අතරි අපිට ඇද ඒ සාමාන්‍ය දේශනා සූත්‍රය පිටකයේ දීගනිකාය මජ්ජමනිකාය සංයුත්ත නිකාය අංගුත්වය නිකාය කුද්ධක නිකායකය නිකාය ගන්තවල මුණ ගැහෙනවා. ඒ සූත පිටකේ ගැන හැඳින්වීමක් කළේ සූත්‍රපිටකය දීග නිකාය මච්චිම නිකාය සංයුත්ත නිකාය අංගුත්ත නිකාය කුද්ධක නිකායි කියලා නිකාය ගන්ත පහකට පිතෙනවා. ඒ සූත්‍රපිටකේ ඇතුළ ඇත්වන භාගිවතුන් වහන්සේ පළමියෙන්ම දීශනා කළ දම්සැප පැවතුන් සූත්‍රයේ ඉඳලා පස්සග තවසන්ට දේශනා කළ දම්සැප පැවතුන් සූත්‍රයේ ඉඳලා අවසානයට දේශනා කළ මහා පයනිිප්පාන සූත ධර්ම දේශනාව දක්වා සියලුම දේශනාවල ඇතුලාන්තය චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ දහම් කවුණුවලින්මයි පෙල්ලා තියෙන්නේෙ. ඒ සියලුම ධර්ම දේශනා ඇතුලාන්තයේ තියෙන්නේ පරමාර්ථ ධර්මයට අදාළ මාතෘකා කාරණ පරමාර්ථ ධර්මය කියන්නේෙ අභිධර්ම පිටකේට තත්ව උත්තා බිදම් මත්තා චතුදා පරමත්තතු චිත්තන් චීතසිකං රූපන් නිබ්භානමිතිි සබ්බතා. අපිට අභිධර්ම පිටකේ තුළ පරමාත ධර්ම හතරක් හබ වෙනවා. ලෝකයේ විවිධ රටවල් වල තේරවාදී සැදැහැවතුන් වගේම අන්‍යය පිරිස් වුනත් අභිධරමි ඉගෙනගන්නකොට ලි පරිසීරණය කරන ගන්තේ අභිධර්මාත සංගයඒ අභිධර්මාත සංගහයේ පරමාර්ථ ධර්ම හතර ගැන කියවූනො ඒ පාටේ තමයි අපි ඔය ඇත්තන්ට දැන් දේශනා කළේ. ලෝකයේ තියෙන ඇසට පේන නොපෙනෙන සියලුම දේවල් ඒවගේම වස්තූන් හැදලතියෙන මුල්ධාතූන් ගැන විස්තර කරමින් ඒ මුල් ධාතු ඇතිවන විදිහත් පරම්පරා විදිහට පවතින හැටිත් උගන්වන නිර්වාණ ධාත්වයේ ස්වභාවී විස්තර වස්සයෙන් විභාග කරලා දක්වන ධර්මය තමයි පින්ුවත්න අභිධර්මය කියල කියන්නේ. අභිධර්මය කියන වචනයට තේරුම් කීපයක් තියෙනවා. එකක් අභිරෘධිමත් වූ තර්මය අනික ලක්සන සහිත වූ තර්මය අනිත්්‍යක පිදිය යුතුුණු දර්මය. පිරිසිඳිනා ලත ධර්මය අනිත් එක පස්සනියක අධික වූ තර්මය අභිතර්මය අය. අභිධර්මය ඔය පින්වතුන් දැන ඉගෙන ගන්නම ඕනේ. පාරමිතා දර්ම ඔබ සම්පූණ කරගන්නම ඕනේ. දානය ඔය නාමරූප ධර්මවලට බලපාන විදිිය තේරුන්ගන්න. සීලය නෙක්කම්මය වනාමරූප ධර්ම මඟපල් ලැබී හැකිතත්වයට මහකුරා යන්නට බලපාන ආකාරයේ තේරුන්ගන්න. ප්‍රඥාව ප්‍රඥඥාවට තමයි මේ අභිධරම ඉගෙන ගැනීමත් අයිති වෙන්නේ. වීරය ඉවසීම සත්‍යවාදී බව මෛත්‍රී අධිස්ථානය උපේක්ෂාව මේ විදිහට පිංවත්නය පරමාර්ථ ධර්ම දියුණුවට දසපාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතාවන් උපකාරවන ආකාරය කියන්නේ ඔය ඇත්තන්ගේ නාමරූප ධර්ම මඟපල් ලැබී හැකි තත්වයට පත්කරගන්නට චිත්ත චෛල්සික රූපයෝ මඟඵල ලැබිය හැකි ආකාරයේ තිහේතුක උපපත්තියකටත්. උගගඩිතනි විපර්තඥ නේය ආදී තත්ත්වයකටත්. ත් කරගන්න පුළුවන් විදිහට දියුණු කරගත හැකි ආකාරය ඔය ඇත්තෝ දැනීගෙන ගන්නම ඕන එක්තරා වෙසක්පුර පසුලොස්සක පොහේ දවසක අප මහා බෝධිසත්ත්‍යයන් වහන්සේ සුජාතා සුටිදියනිය පිළිගන්නපු කිරිාහාර පිළි අරගෙන වලඳලා දිවාවිහණය කරලා ගයාවට වැඩම කරනකොට සොත්්‍යය බමුණා පිළිගන්නපු කුසතනාටමිටත් පිළි අරගෙන. ඇසතු බෝධීන් වහන්සේ පාමුල චතුරංග සමන්නාගත වීදීන් වැඩයිඳමින්. මාර පරාජය සිදුකරලා ආනාපාන සති භාවනාවෙන් පටන්ගත්. ඒ ගමන් මගේ, ඔ්බි නිවාසා නුසමති ඥානයේ චුතුූපපාත ඥානයෙන් පස්සේ, ආසවක්කේ ඥානයේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වනා.ඒ අපේ ලෝතරා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන්. සස්සතිය ගෙවනකොට හතරවැනි සතියේ. රුවන්ගේ වැඩඉන්න කොට අභිතර්මය පරිස්සා කළා. මේ අභිතර්මයේ පරමාර්ථ ධර්මමිනෙහිකරමින් පට්ඨානයට පැමිණෙනකොට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරෙන් සවනගන බුදුරැස් විහි දෙන්න පටන්ගත්තා. භාගිවතුන් වහන්සේට ඒ ඇතුවුණො අසීමාන්තික පීතියෙන සයි රැස්වහි දෙන්න පටන්ගත්තේ. සම්බුද්ධත්තයෙන් හත්‍රණි වර්සය රජගහනුවර සිටතුමක් රස් සඳුම් පාත්තරයක් උනගස් හැටක් උනගස් හැටරියනක් උඩ හඳවල තහතන් වහන්සේලා ඉන්නවා නම් ගන්න කියලා අභියෝගයක් කළා. ඒ අභියෝගය භාරගත්ත මුගලම් මහරාතන් වහන්සේගේ අනම් පිින්්ඩෝල භාරත්වාචය මහරාතන් වහන්සේල රස් සඳුම් පාත්තරයේ ගත්තා ඉති පාතිහාර පෙන්නලා. මේ සිදුවීමෙන් පස්සේ ලාභපියෝජනත් බොහෝමයක් ලැබෙමින් ඊදිපාතිහාර ගැනසනයගේ පැහැදී ඇතිවේද්දි බුදුරජාණන් වහන්සේ ඉර්ධිපාතිහාර පානපාකර විනේ නීතියක් පැනෙව්වා. තීර්ථකයි මේ වෙලාවේදී භාගිවතුන් වහන්සේටත් ඉර්ධිපාතිහාර පාන බෑයි කියලා අභියෝග කරමින් ඇතිකරපු ගැටලුව නිසා. රජතුමාගේ ආරාත්නාාවෙන් පස්සේ. බුදුරජාණන් වහන්සේ ගන්තබ්බ උයම්පල්ලා පූජාකරපු අඹගෙඩිය මහා අඹගහක් බවට ඒ මොහොත්තම පත්තන විදියට සකස් කරලා. යමා මහපාතිහාරපාල යමක මහා පාතිහාරයෙන් පස්සේ තෞතිසා දීවලෝකයට වැඩම කළ. තවතිසා දීවලෝකයේදී මාතුූ දීවරාජයා පමක එ දීව පිරිසට අපි තර්මයේ දීශනා කළ භාගිවතුන් වහන්සේ. අභිතරමී දේශනා කරමින් සිටිය ඒ සෑම මනුස්සය දින ගණනටම. වැඩම කලා නිර්මිත බුදුරුවක් තහතිසා දිවලෝකෙ දෙවියන්ට අභිතරමී දේශනා කරන්න සලස්වමින් අනෝතත්ව විල්ටෙරට. අනෝතත්ව විල්තෙරදී ඉස්නානය කරපු බුදුරජාණන් වහන්සේ උතුරුකුරු දිවයිනට වැඩම කරලා. එහින් ලබපු ධනය වලඳලා දිවා විහනයට සඳුන්වනයට වැඩම කළ. සඳුන්වනයේදී දම්ම සේනාධිපති වුණු අග්‍රස්සාාවක සැරියුත් මහරාතන් වහන්සේට. දෙවියන්ට එතෙක් දේසනා කළ තිබ්බ අභිතර්මය කෙටියෙන් දේශනා කළා. සැරියුත් මහරාතන් වහන්සේ අපිතරමේ ඉගෙන ගත්තා. ඊට පස්සේ සැරියුත් මහරාතන් වහන්සේගේ සිස්ස බිස්සූන් වහන්සේලා පන්සීය නමාක. අභිධර්මය ඒ හැම දවසකම සැරියෝොත් මහරහතන් වහන්සේගෙන් ඉගෙන ගත්තා. මේ සිස්සේ බිස්සූන් වහන්සේලා පන්සීය වනේ කාස්්‍යව බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක්තරා ස්වාමින් වහන්සේලා දෙනමක් ගල්ගුහාාවක වැඩඉඳිමින් අභිධර්මය සච්චායනා කළා. කිරිවුලම් පන්සීයකුත් මේ ගල්ගුහා විජීවත් වනා. අඩ වාමින් වහන්සේලා අභිධර්මයේ දේශනාකරන හඬ අසමින් ඒ ඔස්සේ සිත පිහිටවාගෙන හිටිය අඩ කිරිවුලම් පන්සය දෙනා තමයි එයින් පස්සේ චුතවෙලා දීවලෝක උප්පත්තිය ලබලා මනුස්සලෝක ඉප්‍රත්ලා ඉද්ද බුදුරජාණන් වහන්සේ යමා මහපාතිහාර පාපු දවසේදී පැවිති වනේ සැරෝත් මහරාතන් වහන්සේගේ සිස්සයින් විදිහට. ඒ සිෙස්සයම් පන්සීය නමට තමයි සැරියෝත් මහරාතන් වහන්සිමේ අභිතර්මය ඉගැන්නුවේ. පින්වත්නයේ අභිධර්මේ හරිම සුවිසේසී. ඔය පින්වතුන්ගේ ජීවිතවලට අභිධර්ම ඥානයේ ලැබෙනවා කියන්නේ ඔය පින්වතුන්ගේ ප්‍රඥාපාරමිතා වැඩෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ විසේට අයිති ඉතාමත් ගැඹුරු විසයක් වනාට. අභිධර්මයේ ඉතාමත්ම ආසාවින් ඔය ඇත්තන්ට දැනීගෙන ගන්න පුළුවන් විසයක්. ලෝකයේ සියලුම පස්න විසදන ඉතාමත්ම සුන්දර මහනීය අවුස දෙයක් තමයි අිතර්මය. ඔබ අභිධර්මය ඉගෙන ගත්තොත් ඔබ ඉතිරියට එන හැම්ම ගැටලුවකටම අපූරු පිළිතුරු ඔබේ චිත්ත සන්තතිය තුළින්ම ගොඩ් නැගෙනවා. පින්වතුනේ අභිධර්මයේ කියන යෝධ පර්වතී ඉස්සරහා. බර්තමාන ලෝකයා උසස්ම කියල හිතංගින නවීන විද්‍යාව පුංචිම පුංචි වැලිකටයත් තරංවත් වැටලන. අභිතරමේ මහපොලෝ වගේ නම් ලෝකයාට ඉතා විසාල දියුණුවක් කියල හිතෙන නවීන විද්‍යාව ඇත්තට පුංචි වැලි කටයත් තරංවත් වැඩිල නැහැ. අභිතරමි ඉගෙන ගැනීමී විශේෂත්වයේ තමයි ඔය ඇත්තු අභිතරමය තු නිසා හැම කරුණකටම, නිවැරදි පිළිතු ලබා ගන්න පුළුවන් අය පිරිසක් වෙනවා. අභිධරමය මුල ඉඳම්ම ඉගෙන ගන්න වෙනවා කවුණු හරිටම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්න්නේ මුළල ඉඳදම් ඉගෙන ගත්තොත් නැත්නම් ඉස්සරහාට යනකොට ටිකත් දුස් කර වෙනවා. අභිතරමය ඔය ඇත්තුූ දැන ඉගෙන ගන්නකොට ඔය ඇත්තන්ට පුත්තුම සතුටක් ඇතිවේවි. පිංවතුන අභිතරමේ ඒ තරාම්ම සුන්දරයි. ඒ තරම්ම සාන්තයි පනීතයි ඒ තරම්ම මිහිදී. ඔය ඇත්තන්ට අභිතරම ඥානයේ ලැබෙනවා කියන්නේ. ඔබ නිතරම නුවනින් කවුණු විම සා බලාගෙන ඔබ අනාගතයේ පුංචි විදිහටවත්. ඔබට හානියක් වන කේන්තියක් වෛරයා තරහවක්වත් ඇති කරගන්න ඇති බොහෝම නිහතමානී ගුණධර්මවලින් පිවුණු සත්පුරු සෝ පිරිසක් වෙනවා. අභිධරමි ඉගෙනගන්නා පින්වතුන්. නිහතමානයේ පිරිසක්. අභිතරමේ ඉගෙනගන්නා පින්වතුම්, කරම කරමපල් තඳින්ම විශ්වාස කරන පිරිසක්. අභිතරමේ ඉගනගන්නා පින්වතුම්, තමාන්ගෙමේ නාමරූප දර්මවලට අනාගතී කිසිම හානියක් වෙන්න අ දෙන්නේ නැතුව බොහෝම යහපත්ත සිල්වත්ත ගුණවත්ත කටයුතු කරන. විදර්සනා භාවනාදිය වඩන මහනීය පිම්බර ජීවිත ගෙවන මහා පිනැත්වෝ බවට පත්වෙනවා. පින්වතුන් කියන වචනයෙන් ආමාන්ත්‍රණය කරන්න පුළුවන් බලසම්පන්න සත්පුරුසම් පිරිසක් බහිවෙනවා අභිතරම ඉගෙන ගත්තහම. පින්වත්නී අපිතරම පිටකය අපිට ගන්ත හතක් පුරා හඹ වෙනවා. දම්ම සංගනීපකරණය විභංගප්ප කරනේ කතාවත් තුප්පකරණේ ධාතුකතාප්පකරනේ පුද්ගල ප්ඥත්්‍යප්ප කරණේ යමකප්ප කණේ පට්ටානප්ප කරණය කියන මේ ගන්ත හතපුරා අභිතර්මය විහිදලා පවතිනවා. ඔය පින්වතුන්ට ඒ ගන්ත හතපුරා විහිදී පවතින ඒ අභිතරමේ අපි දියසනාකරනවාමි දියසනා මාලාව තුලින් ඔබට තේරුන්ගන්න ඉතාම පහසු සරල බාසාවිෙන් ඉම හොඳින් වටහාගන්න පුළුවං විදියට සරලව උගන්වනු ලබනවා. පින්වතුනී විනී පිටකය ගැනත් ඔය ඇතු දැනුවත්වෙන්නට ඕනේ. භාගිවතුන් වහන්සේ සම්බුද්ධත්තයට පත් වෙලා. මුල් අවුරුදු විස්සක කාලයේ තුළ, සංගරත්නය හික්මවේවේ වූවාද පාතිමෝක්සේ විතරක් දේශනා කරලා. සබභ පාපස්ස අකරනං අනූපවාදූ අනූපගාතව, කන්තී පරමන් තපෝතිතික්කාදී ගාථාවලින් එන ඕූවාද පාතිමෝක්සේ. සම්බුද්ධත්තේ මුල්ලවෝදු විස්සක කාලේ ගෙව් නට පස්සේ. සංගරත්නය හික්මවන්නට බුදුරජාණන් වහන්සේට විනීනීති පණවන්නට සිද්ද වුණා. පසුකාලේ ඇතුවුණෝ ඒ වැරදි නිසා. භාග්‍යවතුන් වහන්සේ පනෝපී විනේ නීති විනේ ගන්ත පහක් පුරා විහිඳලා පවතිනවා. පාරාජිකා පාලි පාචිත්‍යය පාලි මහාවග්ගපාලි චුල්ලවගගපාලි පරිවාර පාලි කියන ඒ ගන්ත පහපුරා එ විනේ පිටකයේ සාාවකයන්ගේ හික්මීම උදෙසාදේශනාකරපු සිික්ෂා වත්පිළිවෙත්තාදිය පවතිනවා. විනීපිටකය දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ සම්බුද්ධත්තයෙන් දොළොස්ජනි වර්සයේ. බුදුරජාණන් වහන්සේ සූත්‍රපිටකය තුළක් ඇතුළත්වන සූත දේශනා දේශනා කරන්න ආරම්භ කළේ දම්සක් පැවතුන් සූතය. එය අව සංගුණේ මහාපානිිප්පාන සූතයෙන්. අිතර්ම පිටකය දේශනා කරන්න ආරම්භ කළේ සම්බුත් දත්වයෙන් හත්්‍රනිවර්සයේඒ යමකමහා පාතිහාරය පාල තවතිසා දීවලෝකයට වැඩම කරලා තෞතිසා දීවලෝකෙ දෙවියන්ට එ පල වැනි දවසේ. තුන්මාසයක් ඇමීමිහි පිට මනුස්සලෝකයේ කාලේ අවසංගනා භාගවතුන් වහන්සේ අභිධර්මයේ දේශනා කරන්න අරගෙන තුන් මාසයක් දේශනා කලා. එතකොට අභිධර්ම පිටකේ දේසනා කළ අව සංගුණේ පිින්ුවත්නී වක්පුර පසලොස්සක පොහොයත් එක්ක. නමුත් විනීපිටකය සම්බුද්ධත්තයෙන් දොළොස්සනි වරසයේදී සැරියුත් මහරාතන් වහන්සේගේ ආරාධනාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට තීරණය කරන්නේ ඒ ආරාත්නාව පිළිගන්නේ. දොළොස්සනි වල්සී වීරංජානුවර දේකින දනවත් බමුණගේ ආරාත්නාාවන් නලීරූ කොසඹ රුකාසල පන්සලේ බුදුරජාණන් වහන්සේ වස්සසා වැඩ හිටියා. පන්සේයක් බිස්සූන් වහන්සේලාත් එක්ක. අපේ සැරියුත් මහරාතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත්. සාකච්ඡා කරන අතරතුර භාගිවතුන් වහන්සේගෙන් අහනව පස්න වගයක්. අතීත සම්බුද්ධ සාසන බොහෝකාලයක් පැවතුනු අවස්ථාත් කෙටිකාලයක් පැවතුනු අවස්ථාත් ගැන. බොහෝකාලයක් පැවතුුණු සම්බුද්ධ ශසන බොහෝකාලයක් පැවතුු නැති සම්බුදධ ශාසන ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විපස්සයේ සිකී වෙස්සභූ බුදුරජාණන් වහන්සේලා. නවංග සත්තු ශසනයත් විනීනීතිත් අංග සම්පූර්ණ විස්තරවස්සයෙන් දේශනාකරපු නැතිනිසත් විනිීණීති පැනෙවේ නැති නිසත් ඒ සම්බුද්ධ ශාසන බොහෝකාලයක් පැවතුන් නැති ආකාරයේ දේශනා කළ කකුසඳ කෝනාගමන කාසය බුදුරජාණන් වහන්සේලා නවංග සතුශාසනය බොහෝ දේශනා කළ නිසත් ඒවාගීම විනීණීති පණවපු නිසත් ඒ ශසන බොහෝකාලයක් පැවතුන ආකාරයේ දේශනා කළ විලාවේදී සැරියෝත් මහරාතන් වහන්සේ භාගිවතුන් වහන්සේගෙන් පිංවතුන නමස්කාර කරල ඉල්ලනවා. ස්වාමීනී ශාසනයේ බොහෝ කල් පවතින්නට විනේනීති පණවන්න කියලා. භාගිවතුන් වහන්සේ ඒ වෙලාවේද දේශනාකරනවා නිරා්බුදෝයි සාරිපපුත්ත බික්කූ සංගූ නිරාධීන වෝ අපගත කාලකු සුද්දෝ සාරී පටිට්ටිතු ඉමේ සංහි සාරිපුත්ත ංචන්නන් බික්කූ සතානං යෝ පච්චිමකෝ බික්කූසූ සෝතාපන්නෝ අවි නිපාතදම්වෝ නියතෝ සම්බෝධි පරායනෝ කියලා. සාරිපුත්තයනිි. බිස්සෝ සංගරත්නය තුළ මේ කාලි අර්බෝ දෙයක් නැහැ. දෝසයක් නැහැ. දුස්සීල බිස්සූන් නැහැ. බිස්සූන් මේ කාලි පිරිසුදුයි. සිල්ලාදී සරුදාමේ පිහිතල ඉන්නේ. සාරිපුත්තයනි මේ පන්සේයා බිස්සූන් වහන්සේ අතරෙන් යම් පැසුළු මහනයෙක් වෙනවා ද ඔහු සෝහන්මාර්ගීට පත්වෙලා ඉන්නේ. සතරාපායි උපදින්නේ නිවනටම නැඹුරි වෙලා ඉන්නේ සම්බෝධියම පිහිට කොළකොටගෙන ඉන්න කියලා භාගිවතුන් වහන්සේ දේශනා කළා පින්වතුන භාගිවතුන් වහන්සේ ඒ මොහොතේදී. සැරියුත් මහරාතන් වහන්සේගේ ආරාත්නාවෙන් පස්සේ විනේනීති පනවන බවත් ඒ සඳහා වැරදිී සිදූ උනාට පස්සෙ කටයුතු කරන ආකාරයත් දේශනා කලා ඒ විනේ පිටකයි සඳහන් වෙනවා. ඉම්පසේ සුතින්න බිස්ුවකේ සිටිවීම හින්දා ගිහි කලා අබුවත් සමගකාමේ හැසරීමේ මෛතුරුන් දම යතීමේ සිද්ධිය නිසා විනේ නීති පනවන්නට ආරම්භ කලා මේ විදිහට ිින්ංවර්නේ ඔය පින්ංවතුන් ස්ත්‍රිපිටකය පිළිබන්ඳ අද හැඳින්වීමකුයි මේ විදිහට දැනගත්තේ සූත්‍ර විනය අභිතර්මය කියන ත්‍රිපිටකය භාග්‍යවතුන් වහන් සංග සම්පූර්ණව දේශනා කරනකොට සුදිින්න බිස්සූන් වහන්සේගේ සිදිවීමෙන් පටන්ගත්ත විනී නීති පැනවීම භාග පවතුන් වහන්සේ පිණවම් පානාතයෙක්ම පණවන්නට යෙදුණක්. පිින්වත්නී දම්සක් පැවතුන් සූතියේ පටම් මහාපානි්බාන සූතයේ දක්වා සූත්‍රපිටකයත්. ඒවාගේම බුද්ධත්තයෙන් හත්්‍යනිවර්සයේ තවතිසා දිවලෝකයේදී දේශනා කරපු අභිධර්මපිටකේ මනුසලෝකයේ තුම්මසක් පුරාමත්, සුදන්න බිස්ුවගේ සිදිවීමේ පටා පීනුවම් පානකම්ම විනිීනීතිය පණෝප සිදිවීමත් අනුව ත්‍රිපිටකය අංගසම්පූර්ණ උනු ආකාරය ඔය පින්වතුන් තේරුන්ගන්නට ඕන, ඒ විදිහට ඇතිිපිටකේ පිළිබඳ අද හැඳින්දීම සිදුකරනු ලැබවේ. සාධූ සාධූ සාධූ, අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මානු ශාසනාවේ දායිකත්වය දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන්. නේවාසිකව ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට ඉක්මන් සුුව ප්‍රාර්ථනා කිරීම සඳහත්, ලංකාවාසී ලෝකවාසි එම රෝගට ගොඳරූ අයට සෙත ශාන්තිය උදාවේවා යන අරමුුණින් යුතුවත්. එම රෝගීන්ට ඇපකැපවි සේවය කරන වෛ්‍ය මණඩලේ ඇතුළු සියලු කාරි මණ්ඩලේටත් ශ්‍රී ලංකා පිළිකා සංගමේ සාමාජිකමහත්මමහත්මීන්ට සහ, ඔවුන්ගේ පෞුල්ලෝල අයටත් තුනරුවන්ගේ ආශිර්වාදය පාර්ථනා කිරීම සඳහත්, පිකා රෝගෙන් ියගේ රගීන්ට හා පිළිකා සංගමේ සාමාජික මහත්ම මහත්මීන්ට හා ඔවුන්ගේ පවුල්ලල මිය කිය ඥාතීන්ට ප්ඥානමෝදනා කිරීම සඳහත් වර්තමානයේ වනවිට කොරණා රෝගයෙන් දුක් පීඩා විදිෙන අසන රෝගීන්ට ඉක්මන් සුය පැතිමේ අරමුණින් යුතුවත් දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රර්ථනා කිරීම සඳහා සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිසත් දායිකත්වය දරනවා ශ්‍රී ලංකා පිළිකා සංගමය ගාල්ල ශාකාවේ විදාායික සභාවේ සාමාජික පිරිස. දෙදාස් විෂයක වසරේ ජනවාරි මස තිහ දින රියානතුරකින් පරලෝ සැපත් දීකිරිකෑව පනාවිටිය පදිංචි, J.M සෝමරත්නම හතාට සහ පරලෝ සැපත් සත් මසැති මිනිබිරිදත් දෙපාර්ශවයේ පරලෝ සැපත් දෙමවුපියන්ටත් පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායිකත්වය දරනවා. නාරම්මල දීකිරිකෑව පනාවිටියේ පදිංචි, එSM සීතා සිරිවර්ධන භාරයාව, තිසර ජයමහා පුතනුවන් තිලානි නිශාණී දියනියන් ලේලිය සහ බෑනවරුන් දෙෙතිෙන සහ එස්ම් විමලාවතිී ඇතුළු සහෝතර සහෝදරියන්. වසර පහලවකට පෙර පරලෝ සැපත් සුදර්ශනී සේනාදීර දියනියයටටත් වසර විස්සකට පෙර පරලෝ සැපත් SDB ේනාදීර ස්වාමි පුෘුෂයාටත් දෙමවපියන් සහෝදරයා ඇතුරු පරලෝ සපත් ර්ම මි ්‍රාදීන්ට. අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත්. සුජීවත්ව සිටින දරම් ුණුපුරන් මනිබිරියන් සහ සියරු ඥාති මිත්‍රාදීට නිරෝගී සය සහ චරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහත්, දයිකත්තය දරනවා බුත්පිටිය මල්වතු හිරිපිටිය පදිංචිPM සේනාතීර මහත්මිය. යා ගම තල් ගස්වල පදිංචිව සිට පරලෝ සැපත් කුණදුවත්ත රත්මලේ පොල් ගම්පල විසූ සිදත් දම්මික ජයවර්ධන තරුණ මහතාගේ හතලි සැයවන ජන්ම දිනයස්ස හිපත් කරමින්. ඔුට ඉක්මන් භවයකදී අජරාමර නිවන්සුව ලැබේවා ජයන අරමුණින් යුතුවත්. පරලෝ සැපත් DP ජයවර්ධන ดี කොතලාවල හාමිනේ DC. අතපත්තු මහතා, ිසිනෝනාවන්්‍ය අරච්චිමත්මිය යන දෙ පපර්ශවේ දෙම පියන් ඇතුරු පවුලේ මියගේ සහෝදර ඥාති මිත්‍රාදීන්ට පින් අනමෝදැන් කර නිවසුව ප්‍රර්ථනාකිරීම සඳහත්, මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගේට පෙනී සිටින, හිමංසා කේශානී ජයවරදන දියනයට සාර්ථ කලෙස විභාග පෙනීසිටීමට, ශක්තිය හා දහිරේ ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත්, දයිකත්වය දරනවා. පොල්ම්පල රත් මලේ කුරුතුවත්ත පදිංචි සිදත් දමිකම හතාගේ දයාබර බිරිඳ තරංගනී ජාගොඩ දියනිය හිමංසා ජයවර්ධන පුතනුවන් හිරූන් ජයවර්ධන. කොමතුනී අතපත්තු මෑණියන් මනිදාස ජයවර්ධන පියාණන් මා මන්්ඩිය රංජිජාගොඩ නැන්දනියරේනු කාශ්‍රියයානි ඇමරිිකාවේ පදිංචි ලොකුමල්ලි මංජුල ජයවර්ධන වින්දයාා ජයවර්ධන ප්‍රපාශී ජයවර්ධන. දියනිය රෙසඳු ජයවර්ධන පුතුන් මිනිුති ජයවර්ධන දියනිය. ඩිමල්ලි ෝතම ජයිවර්ධන බාපා විජයදහස ජයවර්ධන ලොකු තාත්තා චන්්‍රජාස ජයවර්ධන ඇතුරු පවුලේසිියලුතිනා. වසර හතරකට පෙර පරලොෝ සැපත් ප්‍රේමදාස ස්වාමි පුරුෂයාට සහ දෙපාර්ශවයම මව්පියන්ට පින් අනමෝධන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් ප්‍රසාධී රශ්මී, යසින්ත, දිලේශ දිල්ෂාන් බන්දුකා දරුවන්ගේ විභාග සඳහා ආශිර්වාද. ලබා ගැනීම අමුණින් යුතුවත් දයිකත්වේ දරන මහත්මියයටට සහ පවුලේසිලුතිනාටම නිර්වණවබෝධය පිනිසත් දයිකත්වය දරනවා, පරකඩුව වැටුම්වල පදිංචි වෙදගේ බේබිම හත්මිය. සහ දියනය බන්දුකා පදමිණී මහත්මිය. වාරි මාර්ග ඉංජනේරු දෙපාර්මේන්තුවේ විශ්‍රමි ප්‍රාන ලිපිකරු උපාලි රන්දිවල මහතා පරලෝ සෙපත්වී වසර පහලවක් සපියේමණ මිත්තෙන් එතුමාට පින් අනෝදන් කර නිවසුව ප්‍රර්ථනා කිරීම සඳහා දයිකත්වේ දරනවා. අතුරු කිරිය බක්මී ගහපාර පදිංචි වයෙන් රන්දිවලආද්‍රණිය භාර්යාාව දියනිය බෑනනුවන් හා මුණුපුරන් දෙදෙන. ුවන්වැල්ල උතුු ගෝනගල පදිංචිව සිටි, දෙදස් අට වසරේ පෙබරවාරි මස හතර වනදින පරලෝ සැපත් එජී ගුණ සේකර පියාණන්ටත්, දෙදස් විසයක වසරේ අගෝස්තු මස දා සේවන දින පරලෝ සැපත් ජීකේත් තිසා නෝනා මෑනියන්ටත්, පරලෝ සපත් සීම ඥාතිමිත්‍රාදීන්ටත් පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රර්ථනා කිරීම සඳහා දයිකත්වය දරනවා අත්තනගල්ල සල්මල් උයන පදිංචි, එNGී අයිරාගනී කුණ සෙක්කරමහත්මියය. ැන් ්ාන ෝදනා කිරීම සඳහා ගෞරෝණිය දේශක්‍යාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. සත්පුරස කවුණාවන්ත ගුණබර පින්වතුනී පුුණ්‍යවන්තය සත්පුරුස සැදැහැවතුන් හැම දෙනාම ක්මහන්සියඟ ප්‍රයාගත්ද හමිදන පරිත්‍යාගෙන් අද ලොවැසියන්ට ධර්මදානය සිදුකරමින් ජනතකරගත්ත පුුණ්‍ය සම්භාරියෝ. ඒ නම් සඳහන් කරන්නට ඒත් නො ඔය පුුණ්‍යවන්තේ හැම දෙනාගේම නමින්මියගිය සසල්ගත නෑතැයිනට ඒකාහන්තේම අනුමෝදං වීවා ඒ ඥාතීයන්ගේ පාලඩුවජීවිත සැපවත්වේවා සූපත්වේවා සුඛතමයිත වේවා ප්‍රඥාවදියුණු කරගෙන උතුම් නිවනින් සැනසෙත්වා එකකල ඥාතීන්ට අනමෝදන් කරන්න ඉදන්මී ඥාතිී නං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදන්මී ඥාතිීනං හෝතු සුකිතාහොන්තු ඥාතයු ඉදන්මී ඥාතිී නං හෝතු සුකිතාහොන්තු ඥාතයු. සියලු දෙවියන්ටත් මීපින් අනමෝදන් කරන්න සක්‍ර වයිස්සවන් දතරාස්ට විරෝඩි විරූපාක්ෂ සුමන් සමං ආදී කොටගත් සමස්ථ අල්පේසාක මහේසාක මහානභාව සම්පන්න, සියලම දෙවරු මීපින් අනමෝදන් වේවා පුුණ්්‍යවන්ත ධර්මදාන්දායකත්තේ දරු සත් පුරුසසිපින්වතුම්. වන්ත ගවංගදිී සස්ථාවේ ආගමිකාන්සේ පින්වත් ඒ අධ්‍යස්සක තුමාල්ලා පමො කොට සිල්ු දෙනාටම කාඩමන්්ඩලවල මේ සියලු සත්පුරුසයිනට ඒවාගේම පින්වත් ඔබ හැම දෙනාටමත් ජම්මදින සමාන පින්වන්ට දරුවේ හැම දෙනාටමත් දෙවියූ අසදවාද කරත්වා දෙවෝ පින් ලබත්වා දෙවියෝත් නිවනින් සැනසෙටවා ඔය සත්පුරුසය හැම දෙනාටම. කවදාහෝ දවසකදි ඉපත්ලා. කවදාහු දවසක හද කලා. මානයට පත් වෙන්නට වෙන මේ සසර දුක්නසාසසරින් එතරව චතුරාඩි සත්‍යයා බූධඥානයෙන් කෙලෙසුන් අසන්නට මේ පුරණි තරමයු හීතු සම්පත්ම වීවා. ආකා සට්ටාච බුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුුණ්ඥන්තන් අනුමෝදීත්වා චිරන්රක්කන් තුසාාසනං ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහිද්දිකා. පඤ්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්කන් තුදීසනං ආකාසට්ටාචබුම්මට්ටා දීවානාගා මහිද්දිකා, ප්ඥන්තංගනුමෝදිත්වා චිරන්රක්කන්තුතුවන් සදා. සාසා සැදැහවතුනි ඔබ සවන්ඳුන් එම ධර්මානු ශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ ත්‍රිපිටක වාගේශ්වර සද්ධර්මශිරෝමණී විපස්සනා කම්මට්ඨානා චරිය මිනිිපුර අමාශාන්තී තපෝවනය ප්‍රධාන ශාකාමධ්‍යස්ථානයන්හි අධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංකනායික පණ්ඩිත පූජ්ජපාද තපෝවනන්නේ රථන ස්වාමීන්ත්‍රයණන් වහන්සේ. කියැනන් වහන්සේයට නිදුක් නිරෝගී සූ දීර්ඝාශප්‍රාර්ථනා කරමින් සාධකාරයක් පවත්වමු. සාධූ, සාධූ සාධූ සැදැහැබතුනි දේශකයනන් වහන්සේගේමීළඟ ධර්මදේශනය ත්‍රිපිටක පරපුර හා ත්‍රිපිටකයේ විකාශනය පිළිබඳ පවත්වන ධර්මදේශනාව පෙබරවාරි මස විසිහත්වන දින රාත්‍රී අටට ඔබට සවන්දිය හැකිේ. දහැබතුනි ඔබටත් පුලුවන් ්‍රදේශය සේවේ ධර්මදේශනාවන් සඳහ දායිකත්තය ලබාගන්න කතා කරන්න ආගමිකාංශයට බිදුුවයි එකයි එකයි දෙකයි හයිසියානු හතයි එක සයහතලිහ බිදුුවයි එකයි එකයි දෙකයි හයිසියානු හතයි එක සයහතලිහ මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියකෝ කැසට් පටයක්කඔබට අවශ්‍ය නම් මෙම දුරකතනාකෙන් විමසන්න බිදුුවයි එකයි එකයි තුන් සිය හතයි දහයයි අසූ දෙක බිදුුවයි එකයි එකයි තුන් සිය හතයි දහයි අසූ දෙක ඔබට තෙරුවන් ර